මිනිසුන් හිතාගෙන ඉන්නවා මිනිසුන්ට හුඟක් වැඩ කරන්න තියෙනවා කියලා. නැහැ. මිනිසුන්ට කරන්න තියෙන එක වැඩයි. ඒ මිනිසුන්ට වැඩ කිරීම පමණයි. විශේෂේත්‍රේ කුමක් වුණත් කලාකරුවෙක් කළ යුත්තේ මිනිසාට සහ මිනිසුන්ට වැඩදායක දෙයක් කිරීමයි. පසුගිය දශක පහ තුළම මං කළේ එකයි දැනුත් කරන්න එකයි. තමන්ගේ සංස්කෘතික මහ පොළොව මත කෙලින් සිටගෙන දුර ඈත බලන මිනිසෙකුට ජීවිතයට බියෙන් තොරව මූණ දෙන්න පුළුවනි. තමන් අවට සිටින මිනිසුන්ගේ සිත් සුන්දර හැඟීම් වලින් පුරවාලන්න පුළුවනි. 1941 කැලණ පුරවැරේ උපන් එක්තරා වාසනාවන්ත පිරිමි දරුවෙකු කුඩාම අවදියේ පටන් තම පවුල් පරිසරයත් පාසල් අධ්‍යාපනයත් ඔස්සේ මනා හික්මීමක් මෙන්ම ජීවිතයට අර්ථවත් ඉලක්කයක්ද තම ඇතුළු සිතට යොමු කරගත්තා. අපි දෙන්නම ඉගෙන ගත්තේ එකම පාසලේ. අපි කරා කේඑස් සුදුසුදු නාට්‍ය. ඒ නාට්‍ය අධ්‍යක්ෂණ වැඩ කරේ මෙතුමා තමයි. රංගනයට නාට්‍ය කලාවට පාසල් සමයේම දැඩි ආශාවක් ඇල්මක් ඇති කරගත් ඔහු ඒ මුදුන්පත් කරගත්තේ 1961 ජේ.ඩී.ඒ. පෙරේරාගේ වෙස්සන්තර නාටකයේ කුඩා චරිතයකට එක්වීම සමගයි. එතැන් සිට දශක එකහමාරක් ගෙවී යන විට මේ තරුණ රංගන ශිල්පියා මෙරට කලා මාධ්‍යන් කීපයක් මත සිය ප්‍රබල කුසලතාවයේ හා කලා ප්‍රකාශනයේ අනන්‍යතා මුද්‍රාව නොමැකිනසේ තමන්ට සමත් විය. ඔහු චන්ද්‍රයන් 36ක ආලෝකය සමාජය වෙත හෙළන සතිස්ය සතිස්චන්ද්‍ර එදිරිසිංහය. ඔය 60 දශකයේ මුල් භාගයේදී අත්වසෙම කලාවේ සැහෙන දියුණු තත්ත්වයක් තිබ්බා, විශේෂයෙන්ම වේදිකාව හාස්‍යන මාව දෙක තුළම. නමුත් ආධුනික ශිල්පියෙකුට බොහොම ලේසියෙන් අවතීර්ණ වීමට අවකාශයක් තිබුණේ නැහැ. මට එවැනි අවස්ථාවක් ලබා ගන්න සැහෙන අසීරු වුණා. මහා මිත්‍ර සම්පත්තියක් අයියට තිබුණා. ඒ කාලේ අයියා ඔය බකතපස් එහෙම පළවෙනි නාට්‍ය අට්ටික් කමල් එහෙම කරන කාලේ මේ මිත්‍ර පිරිස තමයි මං හිතන්නේ අයියට බෙහෙවින්ම සහයෝගය දුන්නේ. වේදිකාවේ රංගනය සමග නාට්‍ය කලාවේ හැඩරුවත් ගැඹුරත් හදාළ සතිස්චන්ද්‍ර නාට්‍ය නිර්මාණය පිළිබඳ තම හැකියාව උරගා බැලුවේ 1963 දී ප්‍රංශ ජාතික මොලියගේ ටාටූෆ් නම් ප්‍රහසන නාට්‍ය බකතපස් නමින් සිය අනුවර්තනයක් බවට පත් කරමිනි. 1963 ඔක්තෝබර් මාසේ 5 වෙනිදා හැවලොක්ටන් ලුම්බිනි රඟහලේදී මේක වේදිකාගත කරා. එදා මං හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, දානන්ද ගුණවර්ධන, රංජිත් ධර්මකීර්ති ඔය ඉතාම ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට ආරාධනා කරා. ඒගොල්ලෝ මගේ රඟපෑම දැක්කම එතනින්දලා මට අවස්ථාව ලැබුණා. ඔහු වේදිකාව මතින් උපන් කලාකරුවෙක්. වේදිකා රංගනයේ සමග නාට්‍ය කලාවේ දිගපළලත්, එහි ප්‍රකාශන හැඩතලත් මනාව හඳුනාගෙන වේදිකා නාට්‍ය තම පළමු ප්‍රකාශන මාධ්‍ය බවට පත් කරගන්නවා. එය දිගු නාට්‍ය නිර්මාණ චාරිකාව. මම නාට්‍යයක් කරා 1965 ඇන්ටන් චෙකෝෆ්ගේ චිරිවෙන් කියන නාට්‍ය මහාගෙදර නමින් අනුවර්තනයක් විදිහට. ඉතින් මරියන මේ ලොපගින් කියන චරිතයට සතිචන්ද්‍ර ඉදිරිසිංහ මහත්මය ගන්න තියෙනවා හොඳයි කියලා මම එතුමාට ආරාධනා කළාම එතුමා ඉතාම කැමැත්තෙන් ඒක බාරගත්තා. සතිචන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයා මං තෝරගන්න ප්‍රධාන හේතුවක් තමයි ඒ චරිතාවේශය සාක්ෂාත් කරගන්න වෙහෙසෙන, ඒ වගේම ඉතාමත්ම හොඳ ගැඹුරු කඩක් තියෙන, හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලයෙක්. අත්තික් කාමල් පිපිලා, හොටබරි විුද්ධේ, තහංචි, සොක්කානු රජානු සහ
අපායේ අවුරුදු යන නාට්‍ය නිර්මාණ සමග වේදිකාවේ දිගු සෞන්දර්ය චාරිකාවක් සටහන් කළේය. වර්තමානයේ රූපණ කලාව පිළිබඳ කිසියම් කෙනෙක් අධ්‍යයනය කරනවා නම් හොඳම තැන තමයි වේදිකාව. මොකද ඒ කාලේ සෝවියට් දේශයේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ මේ නාට්‍ය ගුරුවරයා තමයි කොන්ස්ටන්ටයින් ස්තනස්ලාවස්කි. අපිට ඒ ශාස්ත්‍රීය වශයෙන් නාට්‍ය හා රංග කලාව ගැන දැනුමක් තිබිච්ච කලාකරුවෙක් එක්ක වැඩ කරන්න ලැබුණා. එතනින් තමයි පරිචය සහ පුරුද්ද මට මේ ලැබුණේ. ඔහුගේ නාට්‍යවල තියුණු සමාජ දේශපාලන තේමාවන් ප්‍රකාශ වුවද ඒ නිර්මාණ ලාංකික ප්‍රේක්ෂකයාගේ හිස්ටෝඩින් පියඹාගිය කෘතීන් නොව ඔවුන්ට සරලව හා සෞන්දර්යාත්මකව ආමන්ත්‍රණය කළ නාට්‍ය විය. 1987 වගේ කාලෙදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය විසුරු විරමාචාර්ය සුනිල් ආරත්න වගේ අය ආරාධනා කරා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අරගෙන අභ්‍යාසයක් ඇටියට චිරිවෙනිකේ නාට්‍ය නිෂ්පාදනය කරන්න කියලා. මම එතුමන්ලාට මේ කිව්වා මේ නාට්‍යයේ ප්‍රධාන චරිතවලට අඩු ගානේ මේක බර නාට්‍යයක් අමාරු නාට්‍යයක් මේ අයට ශිෂ්‍යයන්ටත් හොඳ අභ්‍යාසයක් වෙන්න නම් ප්‍රවීණව දෙන්නේ ගණමට අවසර දෙන්න කියලා ඒ අවසර ලැබුණා. ඉතින් මම සතිචන්ද ඉදිරිසිංහ මහත්මයා අරමර හිතන්න බැරුණා ලොපකින්ට සොම්නත සුභසිංහ මහත්මියට මම ආරාධනා කරා රණමෙස්කි ආර්යාව කරන්න. හෙන්රි ජයසේනගේ මහත්මයාගේ මනරංජන වැඩවර්ජන නාට්‍යයේ මා චරිත නිරූපණය කරා. ඒක දුටු එවකට හිටපු උත්තර මන්ත්‍රී රජී පෙර මහත්මයා තමයි මාව මුලින්ම චිත්‍රපටියකට තෝරගත්තේ. චිත්‍රපටිය ෂැඩල් කඳුළු. මම මුලින්ම රඟපෑවේ භික්ෂු චරිතයක් 1965. ලෝකයේ තියෙන ප්‍රබලම කලා මාධ්‍ය තමයි සිනමාව. මොකද සිනමාව තුළ සූසැටි කලාවම තියෙනවා. ඒක ඇතුලේ සියලුම කලාවන් ඒක අන්තර්ගතව තියෙනවා. නිර්මාණකරුවකු වශයෙන් මම දොටුවේ මාතරාජ්‍ය චිත්‍රපටය නිසා මාතරාජ්‍ය චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට මූලිකම හේතුව තමයි මුලින්ම මට තිබිච්ච ලොකුම ආසාව තමයි රඟපෑම. රඟපෑමට තියෙන ආසාව නිසා. නමුත් චිත්‍රපටයේ කටයුතු සම්පාදනය කරගෙන යනකොට මට වැටහුණා මේක ලේසි පහසු වැඩක් නෙමෙයි, මේක බාර දෝරයි. මොකද මුදල් ළඟ තියාගෙන කරපු වැඩකුත් නෙමෙයි. ආර්ථික පැත්තත් එක පැත්තකින් තියෙනවා. නිෂ්පාදනයක් කිරීම සහ අධ්‍යක්ෂණය රඟපෑම කියන එක එකටින් එක අමාරුයි. ඔයා මොකද හදිසිය මට එන්න කියලා කිව්වේ? මොකද කතා කරන්නේ නැත්තේ? මොකද මට කියන්න බැරි දෙයක්ද? සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ නම් නාට්‍යකරුවා 1973 දී මාතර ආච්චි චිත්‍රපටයත් සමග සිනමා තිරය මත මේක කැටයම් සිත්තම් කිරීමට මුලපුරයි. ඔහුගේ සිනමා චාරිකාව චිත්‍රපට හයක් පුරා දිවගියා. මම වෙනත් රංගන ශිල්පියෙක්ව තෝරගත්තා. නමුත් අවසනාවකට ඒ රංගන ශිල්පියා අන්තිම මොහොතේ වෙනත් කාරණාවක් නිසා සහභාගී වෙන්න එයාට අපහසු බව මට කිව්වා. ඒ වෙලාවේදී වැඩි කාල සීමාවක් තිබුණේ නැහැ. මටම එහි සිරිදාසගේ ප්‍රධාන චරිතයේ රඟපාන්නට මට සිද්ධ වුණා.
ඉතින් බොහොම දුෂ්කර විදිහට පටන් ගත්ත උනාට ඒ අතීතයේ හරි මෙහෙරි ඔයාලගේ තාත්තා මට කැමති නෑ නේද යන්න උනොත් කොච්චර කාලෙකටද අවුරුදු 4කට විතර මං ඉන්නවා එනකම් තාත්තලා ඉන්න දෙයිද ඇයි ඔයා එහෙම කතා කරන්නේ මං කැමති කවදාහරි ඔයා මල් ළඟට ගන්න ලාංකීය සිනමාවට නැවුම් සරල ප්‍රේමණීය සිනමාවක රූපකායක් හඳුන්වා දුන් මාතර ආච්චි එදා ප්‍රේක්ෂකයින්ටත් විචාරකයින්ටත් එකසේ ගෝචර විය. ඉන් එළමෙන සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ නම් සිනමා කරුවාගේ සිනමා කර්ණයේ දිගපළල රජගෙදර පරවියෝ ශ්‍රී මදාරා සතර දිගන්තය අදිෂ්ඨාන හා වදුල දක්වා විහිදේ. සඳුන් සිහි අඳුන පාළු ප්‍රේම මට ඕන කල්ලා තිබුණේ මේ රඟපෑම සහ අධ්‍යක්ෂණයේ මේ කියන දෙකම කිරීමට මං සුදුසුදු කියලා පොඩි පරීක්ෂණයක් පවත්වා ගන්න. ඇත්ත වශයෙන්ම පළවෙනි චිත්‍රපටිය මේ නිකම් වෙන හපංකමකට නිකම් පඬිත්කමකට කරපු වැඩක් නෙමෙයි. මේ මගේ මාතරා චිත්‍රපටියේ පෙම්වතා තමාගේ පෙම්වතිය නැති වුණා කියලා ඔහු ඇයට වෛර කරන්නේ නැහැ. සෙනෙහස දක්වනවා. ජීවිත කාලෙම ඔහු තනිකඩව ජීවත් වෙනවා. අවසානයේ ඔහුගේ ජීවිත පූජා කරන්න සිද්ධ වෙනවා තමාගේ ආදරේ වෙනුවෙන්. එතකොට දැන් නිර්මාණකරුවෙක් ළඟ තියෙන උන දෙයක් තමයි කිසියම් නිර්මාණකරුවෙක් කිසියම් නිර්මාණයක් කරනවාද ඒ නිර්මාණය මිනිසාගේ සහ මිනිස් සංහතියේ උන්නතියට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන කියන එක තොලස්තෝයි පඬිතුමාගේ කලාව යනු කුමක්ද කියන පොතේ තියෙනවා. කොහොම ඉස්කලන්නේ තාත්තේ? ඒ අනිත්‍යලේ මචං. බා දන්නේ නැකට නගුණු ෂේප් වෙන්නේ. කොහොම නම් ගෑනු දහක් වුණත් බඳින්න බැරිය? කොහොම ගියොත්? දාත්වයක් එක්කත් නැතු වෙනවා. හිතේ තියෙන එක පස්සේ දුවලා එහෙම වුණත් කමක් නෑ බං. ඔබ මේ රෝමේ වෙන්න හදනවා. මල්ලි තියර එක දාපන් පැත්තකට. පටන් ගනින් වැඩසටහන අපි වගේ. තමන් ආදුනිකයෙක් වෙනකොට නවකයෙක් වෙනකොට තවත් නවකයෝ එකට සහභාගී කරගන්නේ නැහැ බොහෝ දුරට. يعني ප්‍රවීණව තමයි එකතු කරන්නේ මොකද ඒකෙන් ලොකු අලංකාරයක් ආලෝකයක් නිර්මාණයට එන නිසා. නමුත් මම මගේ බාල සහෝදර සුනිල් ඉදිරිසිංහට ගීතයක් ගායනා කරන්න මම තෝරගත්තා. ඒ වගේම වික්ටර් රත්නායකයන් මම තෝරගත්තා චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂවරයා හැටියට. ඒකට හේතුවක් තියෙනවා. ඒක නිකම්ම වෙච්ච එකක් නෙමෙයි. මගේ දෙවෙනි වේදිකා නාට්‍ය අත්තිකා මල්පිපිලා ඒකේ සංගීතය නිර්මාණය කරේ වික්ටර් රත්නායකයන්. රහසක් පෙති මත රහසක් කුඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු ගෞරවක් ඉහළ කොළු කොට රන්නේවා පොපියන දෙතුලක් එහි කැඳු 1970 මාතරාජි චිත්‍රපටි පසුවිම් ගානේට මාව යොදව ගත්තේ මට අවස්ථාව දුන්නේ. ඉතින් මගෙත් ඒක මේ කඩයම් ස්ථානය මුළු ජීවිතේම මම හිතන්නේ බොහොම අමරණීය මේ සිදුවීමක් කවදාවත් මට ජීවිතේ අමතක කරන්න බැරි. මෛතන ඉස්සල්ලාම වි හේමපාල පෙරේරා මේ කියන සංගීතඥයත් මේ බොහොම ප්‍රසිද්ධ බට්නලා වාද්‍ය ශිල්පී ඔහුව ඔහුටත් ඉස්සල්ලාම චිත්‍රපටයක් දුන්නේ අයියා. ඒ වගේ හුඟක් අවස්ථා තියෙනවා අලුත් අයව තමාගේ නිර්මාණකරණයට යොදා ගැනීම. ආත්මතලේ මායා අඳුරින් දසත වසා ජීවිතේ මට මුල්ම සම්මානය ලැබෙන්නේ
පළවෙනි වතාවට මට හම්බෙන මුල්ම ජනාධිපති සම්මානය හම්බෙන්නේ මගේම අයියා අධ්‍යක්ෂණය කරපු මේ අදිස්ථාන චිත්‍රපටියේ මායා මිරිඟුව පිරුණු ලෝතලේ කියන ගීතයට තමයි මට මුල්ම ජනාධිපති සම්මානය හම්බෙන්නේ සුනිල් ආරියරත්නයන් මුලින්ම චිත්‍රපටයකට ගීතයක් රචනා කළේත් මාතරාචි චිත්‍රපටයකට මිල්ටන් මල්වර්ච් කියන ඒ කාලේ බොහොම ජනප්‍රිය ගායන ශිල්පියා පළවෙනි වතාවට චිත්‍රපටයකට ගීතයක් ගායනා කළේත් මාතරාචි චිත්‍රපටයේ රන්දේ දුනු රන් පාටින් කියන මේ ගීතයත් ආදරවන්තයෝ දෙන්නෙක් අතර තියෙන ආධ්‍යාත්මික හැඟීම් ධාරාව වචනවලට ගේන්න බැරි වෙනකොට අපිට ඒක ගීතයකට යන්නට පුළුවන් වෙනවා. එතකොට රූප රාමුත් බොහොම ලස්සන විදියට ප්‍රේක්ෂකයාට වින්දනයක් ලබා දෙන්නට අද පුළුවන් වෙනවා. සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ හුදු ශිල්පියෙකු ලෙස සිනමාවට වේදිකාවට හා ටෙලි නාට්‍යයට එක්වන පුද්ගලයෙක් නොවේ. ඔහු තමා අවට ලාංකීය ජන සමාජයට ආමන්ත්‍රණය කරමින් තම හැඟීම් ප්‍රකාශ කරන්නට උත්සාහ කරන කලාකරුවෙකි. මං සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහයන් තුළ දකින සුවිශේෂම ලක්ෂණය එයයි. වෙනත් කලාකරුවන් තුළ තාමත්ම කලාතුරකින් පිහිටන ගුණාංගයක්. ඒ කියන්නේ ඔහුට හැකියාව තියෙනවා මේ සමාජයට ඉතා අර්ථවත් පණිවිඩ මඟ පෙන්වීම් ඉෂ්ට සිද්ධ කරන්නට ක්‍රම කීපයකට. එකක් රංගනයෙන්, දෙක ලේඛනයෙන්, තුන දේශනයෙන්, හතර භාෂිතයෙන්. රූපවාහිනී නාලිකාවකට අපි ශාස්ත්‍රීය සංවාද සාකච්ඡාවක් ආරම්භ කළා. එහිදී එහි වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස මගේ යෝජනාව පරිදිම තෝරා ගන්න ලැබුවේ සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ මැතිතුමා. එතුමා ඉතාමත්ම සම්භාවනීය විදිහට, ඉතාමත්ම සාර්ථක විදිහට ඒ වැඩසටහන දීර්ඝ කාලයක් මෙහෙයවුවා. ඉතාමත්ම සාර්ථක වැඩසටහනක් හැටියට සම්භාවනාවට පත් වුණා. ඔහු ලේඛකයෙක්. ඔහු පොතපත ලියනවා, කුඩා පොත් ලියනවා, වෙනත් පොත් ලියනවා, විවිධ විෂය ගැන ලියනවා. මම ඈතකදී ජලය ගැන ලිව්වා පොතක්. ඊට පස්සේ ආහාර මේ සංස්කෘතිය ගැන පොතක් ලිව්වා. මේවා සාමාන්‍ය නළුව කරන කාර්යයන් නෙමෙයි. ආහාර භුක්ති විඳීම කලාට ආහාර සංස්කෘතිය ගැන කතා කරන්නේ ලියන්නේ නැහැ. එතුමා පොත්පත් ලියාගෙන මේවා ලාභ ලැබෙන දේවල් නෙමෙයි. ටෙලි නාට්‍යයක බලනකොට මමත් පොත්පත් ලියන කෙනෙක් කියලා මම දන්නේ. ඇත්තටම වියදම් හොයාගන්න හරි අමාරු දෙයක්. නමුත් එතුමා මේ ටෙලි නාට්‍යයෙන් මුදලක් ලැබෙනවා නම්, වෙනත් ආදායම් මාර්ග තියෙනවා නම් ඒක මේ ළමා පරපුර වෙනුවෙන්, මේ රට වෙනුවෙන්, මේ රටේ සාධාරණ ගොඩනැගීම වෙනුවෙන් වියදම් කරන කාර්යය ඉතාමත්ම මම අගය කරනවා. මේ රටේ ජලය පිළිබඳව තාම හොඳ සංවාදයක් ඇති කරමින් මිහිඳු සංස්කෘතික පදනම හැටියට එතුමා විසින් සංවිධානය කරන ලැබූ ඉතාම ලස්සන ප්‍රදර්ශනයක් පාසල් මට්ටමින්, දහම් පාසල් මට්ටමින්, ජාතික මට්ටමින් මිහිඳු සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන ලැබූ තිබුණා. අහසින් වැටෙන දිය බිඳුවක් ප්‍රයෝජනයට නොගෙන මහමුහුදට ගලාගෙන යාමට ඉඩදිය නොයුතුයි, ඉඩදිය යුතු නැහැයි කියලා කියන ඒ පරාක්‍රමබාහු චින්තනය හැබෑවටම අර්ථ සම්පන්න කරන වැඩසටහනක් හැටියට තමයි මේ ශ්‍රී ලාංකීය ජල පද්ධතිය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් කටයුතු කළ බොහොම සංවේදී සාර්ථක පරිශ්‍රමයක් හැටියට අපිට අගය කරන්නට පුළුවන්. ඊළඟට තැනින් තැන දේශන පවත්වනවා. පන්සල්, පාසල්, ප්‍රජාශාලා මේවට කැප වෙලා ඉන්නවා. අන්තිමට භාෂණය, භාෂණය කියන්නේ පෞද්ගලික ජීවිතයේ කතා බහ. ඔහු සමග පෞද්ගලික ජීවිතයේ කතා බහේ යෙදෙනකොට ඉතාම අර්ථ සම්පන්නයි ඒ කතාව. එතුමා කතා බහ කරනකොට ඔය හිතට පල්ලියට වචන පාවිච්චි කළේ නැහැ. සිතාමත ඒ වගේම කලාත්මක රසයක් ඇති වෙන විදිහේ වචන තෝරා බේරගත්තා. ඔහු ලේඛකයෙක් නිසා නිතරම පාවිච්චි කළේ සමාජයට හිතකර පදමාලාව. ඔහු නිරතුරුව සමාජයත් එහි හැසිරීමත් පිළිබඳ දෙනෙත් ඇරගෙන ජීවත් වූ මිනිසෙකි.
හුදෙක් කලා නිර්මාණ තුලින්ම පොදු ජනයා දැනුවත් කිරීමට සීමා නො වූ ඔහු එක් නිශ්චිත මොහොතක ඒ සීමාව ඉක්මවා සමාජ සේවයට හා සමාජ ආධ්‍යාත්මික නායකත්වයට පිවිසුනේය. මම දැන් ලෝකේ බොහෝ නළුවෝ තමන්ගේ නළුකමෙන් උපයා ගන්න මුදල් පවා කැප් කරලා පරිසරය සංරක්ෂණය කිරීමට. එතකොට සතුන් පිළිබඳ ප්‍රකට බටීර් නළුවෝ එහෙම වියදම් කළා කරනවා. මොකද ඒ මුදල් හම්බ කරනකොට ඒ වගේම සමාජ සත්කාරයක් කිරීමට වුන් පෙළඹෙන නිසා. සතිචන්ද්‍රගේ අනේ වගේ භූමිකාවකුත් මම දකිනවා. අයියාගේ රංගපෑමටත් අමතරව අයියා බොහෝ දේවල් සමාජමය කටයුතු වශයෙන් අයියා නියැලී සිටිනවා. ඒක මට හිතා ගන්නවත් බෑ. මගෙන්වත් ඒ තරම් දෙයක් කෙරෙන්නේ නැහැ. මොකද හේතුව ඒක ඒ තරමට අයියා ඒ ගැන කැපවීමකින් සිටින කෙනෙක්. එතුමාගේ සොහොයුරා සුනිල් එදිරිසිංහ එතුමත් මම දන්නවා හොඳින්. ඒ සහෝදර දෙපළ ඉතාමත්ම හොඳ ඇසුරක් ඇති. ඒ වගේම රටට වැදගත් දෙයක්. මේ රටේ ෘචිය උසස් කිරීම සඳහා වැඩ කරන කැපවෙන දෙන්නේ. නළුවන් අතුරින් ගත් කතුවරයෙක් ලේකෙක් බිහිවෙන කලාතුරකින් අනේ කලාතුරකින් බිහිවන වර්ගයේ කෙනෙක් මේ සතිස්. ඒත්ම පොත් දෙවර්ගයක් ලියුවා. එකක් කායට අනික මනසට. අත වශයෙන්ම රට පුරාම ඇවිදිමින් දේශන පැවැත්වුවා හොඳ දේශකයෙක් හැටියට. සාරධර්ම දේශකයෙක් හැටියට. ඒ වගේම මේ රටේ තියෙන පළතුරු සම්බන්ධයෙන්, එළවලු සම්බන්ධයෙන්, සාකසාර සම්බන්ධයෙන්, සාක භක්ෂණය සම්බන්ධයෙන් නිර්මාංශ වීම සම්බන්ධයෙන් සහ වසින් විසින් තොර ආහාර පද්ධතියක් සම්බන්ධයෙන් එතුමා පවත්වන ලද දේශන රට පුරාම දහස් සංඛ්‍යාත දරුවන්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත් වුණා. ඔහු පුළුවන් තරම් මේ සමාජ සත්කාරවල යෙදෙන්න ඔහු සතුට ලබන්නේ. ඉතින් ඒ අනුව ඔහුගේ දෘශ්‍යමාන වෙනවා ඔහු තුළින් ඔහු ඒ සතුට ලබන බව. ඉතින් ඒක තමයි ඕනෑම කෙනෙකුට ළඟා කරගන්න පුළුවන් දෙයක්. තමන් හිතුවොත්. ඔහු අපේ ලාංකික ජන ජීවිතයේ අරුත පසක් කරගත් සැබෑ සංස්කෘතික මිනිසෙක්. කිසිදු වෙහෙසක් නැතිව මේ සංස්කෘතික භූමියේ මිනිසුන් අතර ඇවිත යන්නටත් ඔවුන් හමුවන්නටත් තවමත් ඔහු සූදානම්. බලාපොරොත්තු කඩවීම දුකට මූලික වූ හේතු සාධකයයි. බලාපොරොත්තු සඵල වීම තෘෂ්ණාවට මාර්ගයයි. ඇයට බලාපොරොත්තු ඇති කරගත හැකි. එහෙත් ඇගේ බලාපොරොත්තු සඵල වන විට ඇය ජීවත් වන මල කඳක් පමණයි. කලාකරුවෙක් වෙන්නට නම් පළමුව හොඳ මිනිසෙක් වෙන්න ඕන. හොඳ මිනිසෙකු තුලින් තමයි හොඳ අදහස්, චර්යා රටාවන් ආදිය රටට දෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට හොඳ මිනිසෙක් වීමට නම් ඔහු ඇත්ත වශයෙන්ම මේ මහ පොළවේ පය ගසා සිටිය යුතුයි. උට සංස්කෘතියක්, අපේකමක්, උරුමයක්, ජාතියක්, ආගමක් තිබිය යුතුයි. අපේ දෙමාපියන් ඇත්ත වශයෙන්ම රට, ජාතිය, ආගම ගැන බොහෝම මේ නිරන්තරයෙන් ඒ සිතුම් පැතුම් වලින් පිරිච්ච දෙන්නෙක් තමයි අපේ මගේ අම්මයි තාත්තයි. මම හිතනවා ඒ අම්මයි තාත්තගේ ඒ ගුණය මටත් අයියටත් දෙන්නටම ඒක බලපාලා තියෙනවා. දෙමාපියන්ට තමයි ඒ කෘතවේදී ගුණය හිමිවිය යුත්තේ. ගාන්ධිතුමා කියනවා තමා ජීවත් වෙන නිවසේ දොර ජනෙල් විවර කරන්න සතර දිගෙන් එන කුලඟට ඉඩ දෙන්න, නමුත් අඳගෙන ඉන්න වස්ත්‍ර කුලඟට යන්න දෙන්න එපා කියලා. ඒ කියන්නේ අපේ සංස්කෘතිය ඉන්නවලු. සංස්කෘතිය කියලා කියන්නේ හැදියාව. මං අන්නේ ඒක ඉඳගෙන තමයි කොයි දෙයක් කරන්නේ. යෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මය දකීද හේ මා දකී. ධර්මය අවබෝධ කරගෙන ජීවත් වෙනවා නම් ඔය ජීවිතවල කිසි අවුලක් වෙන්නේ නැහැ මහත්තයෝ. මහත්යාගේ නිබන්ධනයට ඔන්න ඔය කාරණා ඇතුළත් කරා. ඔහු තුළ හිටපු ඒ සංස්කෘතික මිනිසා මං හිතනවා මේ හරි හරි අපූර්ව මිනිසෙක්. මොකද ඔහු රටට, දැයට, ආගමට, ජාතියට ආදරය කරපු මිනිස්සෙක්. ඒ නිසා ඔහුගේ නිර්මාණකරණය තුළදී මේ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළදී අපිට දකින්න ලැබෙන්නේ ඒ මිනිසා. කතා කරනවා පමණක් නෙමෙයි ක්‍රියාවෙනොත් ඔප්පු කරනවා ඔහුගේ තියෙන සිතුවිලි. කෙනෙකුට ගැටලුවක් ආවහම, අර්බුදයක් ආවහම ඒක निराකරණය කරන්න ඔහු උදව් වෙනවා. ඒ නිසා හුදෙක වචෙන්ද පමණක්
සීමා වුණේ නැහැ ඔහුගේ සාරදම් පද්ධතිය. ඔහු තුළ විශ්වාසය දිනාගත් කලාකාරයෙකුට කිසියම් හිරිහැරයක් නම් නැත්නම් ඥාතියෙකුට කරදරයක් නම් ඔහු බොහෝසේ කැප වෙනවා ඒ අවස්ථාවෙන් ඒ පුජ්‍යලය මුදවා ගන්නට මට හොඳට මතකයි මට නිදර්ශන කියන්න පුළුවන් දැන් අපේ හිතවත්ව හිටියා දීගසෝම්පාල ඔහු බලපත්‍රල විදිහට අසනීප වුණා ඒ වන විට සතිචන්ද්‍ර මහත්තයා හිටිය ලංකාවේ නෙමෙයි වෙන රටක මේක ආරංචි වෙලා ඔහු ඒතර සිට මට දුරකතනෙන් කතා කරලා ඒ වෙනුවෙන් කළ හැකි දේවල් මොනවද මේ ඒ සියල්ල කරන්න අවශ්‍ය කරන දේවල් මොනවද ආදී හුඟක් කතා කළා විවිධ මිනිසුන් ජන කණ්ඩායම් සමාජ ස්තර මෙන්ම සමාජ නායකින්ගේ මූණට මූණලා තම ලෙන්ගතු කමේ දැත් ඔවුන්ට දිගු කළ මේ ආකර්ශනීය මිනිසා පොදු ජන සුභ සාධනයට ජන සංස්කෘතිය හා ආචාර ධර්ම පිළිබඳ රසවින්දනය ඉහළ නැංවීමටත් නායකත්වය දුන් අපූර්ව මිනිසෙකි නිර්මාණාත්මක සහසම්බන්ධතාවය හුයක්මගේ සම්බන්ධ කරමින් අනුන් අතර පෙනී සිටලා මේ කලාකරුවාගේ තියෙන වටිනාකම කලාකරුවාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කලාකරුවාගේ තියෙන සහසම්බන්ධතාවය පිළිබඳ හැම අවස්ථාවකදීම ඉතාම හොඳින් දේශනයක් කරනවා. ඇත්තටම මම හිතනවා සමහර කලාකරුව අසන්න ඕන වෙලාවවලදී මම හිතනවා පන්සල්වලට ගිහිල්ලා බෝධි පූජා පවත්වමින් සමාජ විද දුරකට ගෙවාගෙන මම හිතනවා කිලෝමීටර් 100000 ගණන් ගිහිල්ලා සමහර ගෙවල් වල පෞද්ගලිකව ගිහිල්ලා ඌ ආධාර උපකාර කරපු අවස්ථා මන්දන මම මේ කතා කරන්නේ කෙනෙකුට සුදුහුණු ගෑම හෝ හර්ෂාක්ෂිට එකක නැතුව කතා කිරීමක් නෙමෙයි සතිස් අයියා ගැන එහෙම කතා කරන්න අයිතියක් සහ එහෙම කතා කරලා ඉති හැකියාවක් මා තුළ තියෙනවා ඒ නිසා මා මේ ශ්‍රේෂ්ඨය තුළ දකින්න බහුතර චරිත අතරෙන් ගත්තොත් මගේ අතේ ඇඟිලි 10න් ගත්තොත් ඒ ඇඟිලි 10න් ප්‍රධාන එක ඇඟිල්ලක් විදිහට මට සතිස් චන්ද්‍ර දිසිංහන් කලා කරුවාවන් හඳුන්වන්න පුළුවන් කාලයක් මහවැලි ප්‍රදේශවල මහවැලි සංස්කෘතික බලකාය කියන ඒ කලා කණ්ඩායමේ නියමුවා වෙලා ඔවුන්ව පුහුණු කළා. ඒ පිරිස වෙනුවෙන් වෙච්ච කැපවීම දැන් ඊට පසු අවස්ථාවක අපි දෙදෙනාම මහවැලි ප්‍රදේශවල ඇවිදින්න යනකොට ඒ ඔහුගේ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් කලායතන ආරම්භ කොටගෙන ඒ කලායතනවල උගන්වන ගුරුවරුන් හැටියට කටයුතු කරනවා අපි දැක්කෝ. මම සිනමාවට එහෙම නැත්නම් මේ ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වෙන්න උත්සාහ කරන කාලයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම රංගන ශිල්පියෙක් ලබනාලුවෙක් විදිහට. ඒ කාලේදී මට එක අවස්ථාවකදී ඔහු කිව්වා හැඳල විජය චිත්‍රාගාරයට ඇවිල්ලා හම්බෙන්න කියලා. ඒක තමයි මම සිනමාවක දැක්ක පළවෙනි අවකාශය. ඔහු ඇහුවා මගෙන් ඔබ මොකද්ද මේ ශ්‍රේෂ්ඨට සම්බන්ධ වෙලා තියෙන්නේ මීට පෙර කියලා. මම කිව්වා මම මීට පෙර ඒක චිත්‍රපටියක රඟපාලා තියෙනවා වාලම්පූරි කියලා. ඊට පස්සේ ඇහුවා කවුද ඒකේ රඟපෑවේ කියලා. මම කිව්වා විජය කුමාරතුංග කියලා. එතකොට එයා පොඩ්ඩක් කල්පනා කරලා මගෙන් ඇහුවා මේ විජය කුමාරතුංග කියන්නේ වාගේ මල්ලි කෙනෙක්ද කියලා. මම අපහසුයෙන් හිනා වුණා. ඔහු කිව්වා ඉස්සෙල්ලාම ළමයෝ මේකට එන්නේ ඉස්සෙල්ලා මිනිහෙකුට ගරු කරන්න ඉගෙන ගන්න. මම හිතනවා සිනමා ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්න ආපු ආධුනිකයෙක් විදිහට මම මේ ශාස්ත්‍රය ඉගෙන ගත්ත පළවෙනිම පාඩම තමයි මේ සතිචන්ද දිසිංහ ශූරින්ගේ ඉගෙන ගත්තේ වැඩිහිටියන්ට ගරු කිරීම නැත්තම් කතා කිරීම පිළිබඳ පාඩම. තරුණ කාලේ ඉඳලම හරියට කැප වෙච්ච කෙනෙක්. හරියට තරුණයිට මේ හරියට රංගපානේ කලා කටයුතු වලට හරියට උදව් කරා උදව් දුන්නා දැනුත් එහෙමයි. අපි අපේ දරුවන්ට ලොකු වැරද්දක් නේ කරලා තියෙන්නේ. ඒ දවස්වලම අපිට කරන්න තිබුණේ එක්ක කොළඹින් ගෙවල් දොරවල් හදලා හේ පදිංචි වෙන්න ඕන. එහෙම නැත්තම් ගමේම ඉඳගෙන ළමයින්ට මෙහෙරස්සාව කරන්න උගන්වන්න ඕන. එහෙම කළා නම් මේ චෝදනා නැහැ නේ. ඇයි?
මම 1983 පලිංගුමැණිකේ ටෙලිනාට්‍ය තිර මේ රූපවාහිනියට රචනා කරන අවස්ථාවේදී පණ්ඩිත හාමුදුරුවෝ කියලා චරිතයක් ගොඩනැගුවා ඒක ඉතාම ජනප්‍රිය වුණා ඒ චරිතය එහිදී අධ්‍යක්ෂක ධම්මජාගොඩයි මමයි එකහෙලා තීරණය කළා ඒ වෙනකොට දැම්මෙන් පැසුණු වයසක නෙමේ සතිචන්ද්‍රයන් හිටියේ දැනට අවුරුදු 30කට ඉස්සර අවුරුදු 44ක් විතර වගේ වයස ඇති ඒ චරිතය සඳහා අනිවාර්යයෙන්ම සුදුසු වන්නේ සතිචන්ද්‍ර ඉදිරිසිංහන් පලාගෙන ජල සමුදුරේදී නාග භවනට වදිමිනා වෙලාගෙන උන් නයි සියල්ලම ගුරුළු රජු දැක බිය වෙන කොහොමද මූණ හරියට අපේ අමිට තරහා ගියාම වගේ අපේ උපාසක අම්මට මේ පොඩ විහිළුවක් කළා වගේ සෙල්ලම් වයසේ කොල්ලන්ගේ කතානේ හාමුදුරනේ හැබැයිටම ගුරුන්නාංශ මේ ලස්සන මූණු වෙස් මූණු වලට ගන්නෙ නැද්ද ඇයි නැත්තේ ඒ ගිරිදේවි මූණ ටෙලිනාට්‍ය කලාව ගැන කතා කරනකොට අමතක කරන්න බැරි නමක් තමයි ධම්මජාගොඩ ශූරී මේ වගේම සෝමීර සේනනායකයන් 80 දශකයේ මුල් කාලයේදී රූපහානි සංස්ථාව නිෂ්පාදනය කරපු නිර්මාල් වලින් එකක් තමයි පලිගි බැනික කියන ටෙලිනාට්‍යය මේ ටෙලිනාට්‍යයේ කතාපුවතට පසුබිම් වෙන්නේ අතවසෙම 1977 න් පස්සේ විවෘත ආර්ථිකයත් එක්ක ලංකාවේ ඇතිවෙච්ච සමාජ විපර්යාසයන් තියෙනවා එන්නේ ඒ සමාජ විපර්යාසයන් ජනතාවට බලපාපු ආකාරය පිළිබඳ තමයි මෙහිදී තියෙන්නේ එතකොට ගමේ ඇතිවෙන පෞද්ගලික ප්‍රශ්න පොදු ප්‍රශ්න මේ හැම එකකදීම විසඳුම සොයාගෙන ඉන්නේ මේ පන්සලටයි මම හිතනවා ඒක නරඹපු කිසිම කෙනෙකුට මේ වෙනකන් ඒක අමතක වෙලා නැහැ අමතක වෙන්නේ නැහැ මොකද ඒවා බොහොම හිතාමතා බොහොම ගැඹුරින් කල්පනා කරලා කරපු නිර්මාණ ඒ කියන්නේ අපි කැමරාවෙන් දකින්නේ පළමුව ඒ නළුවාගේ බාහිර රූපකාය ඔහුගේ මේ ඒ මේ ස්වරූපය අනෙක් නළුවන්ගෙන් දැක ගන්නට ලැබෙන්නේ නැහැ අනිත් එක ඔහුගේ හඬ සහ ඔහුගේ රංගනය ඒ සුවිශේෂයි මෙවරයක්ම මට හොඳ වෙයි මීරා කලයක් හැන්දාවට මට ගෙනත් තියා අපි දෙරුණාද යවද හංගිලා ලුෂන් බුලත් සිංහල මේ මහත්මයා අධ්‍යක්ෂණය කරපු එකමවකේ දරු නාට්‍යෙන් තම මම මුලින්ම පුංචි තිරයට පිවිසුනේ මේ ළමයාගේ නියම නම චේන් නෙවෙයිනේ ඇයි මාත්‍යා එහෙම ඇහුවේ මේ ළමයාගේ නියම නම සීතා හරිද ජීවිතේ මොකක් හරි හංගන්න ලොකු රහසක් එහෙම තියෙනවා ඔව් මගේ නිර්මාණ කීපයකට සම්බන්ධ වුණා ආයුධ වඳුර අඹ දරුවෝ අලියට කිතුල් කැපුවද බලා එහෙමයි නේ ළමයා හඳුරන්නේ ආ කාලහමි ඇවිල්ලා මයනා පුතේ කසාටි ගුණ කරන්ද වරෙන් මැගේ යන්න හඩ බෙද දැම්මද බලා එහෙමයි සිද්ධාර්ථ කුමාරයාගේ උපත්තියේදී මම මිය යනවා ඊට පස්සේ කිරිමවලගේ හැදෙනවා ඉතින් මේ කාන්තාවගේ කුසතුල උපදින දරුවා ඒ වගේ උත්තරයක් නම් අපි ඒ උපතට ඉඳ දෙන්න ඕන එහෙම නේද යක්කුටි කෝ සතිසයතුලින් මේ රංගන ශිල්පියෙක් විදියට දැක්ක ප්‍රධාන ගුණය තමයි තමන් රඟපාන චරිතයට ආරූඪ වීම සහ ඒකට කරන්නා වූ කැපවීම මම හිතනවා ඔහු අධ්‍යක්ෂකවරයා සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරන තමන් රඟපාන චරිතය පිළිබඳව නෙමෙයි ඒකයි මේ තියෙන විශේෂත්වය අන්න අය රඟපාන චරිත පිළිබඳවත් ඔහු හදාරනම් සතිස් සාමාන්‍ය විදිහේ නළුවෙක් නෙමෙයි නළුවන් අතර විශිෂ්ට නළුවෙක් විදග්ධ නළුවෙක් ඌට ආබෝධයක් තිබුණා අපේ රට ගැන අපේ සංස්කෘතිය ගැන අපේ සාර්ථකත්වය ගැන
එනිසා ඒතුමා නිතරම තෝරාගත්තේ අන්න ඒ කාරණා ඉස්මතු වෙන විදිහ චරිතය. ඔයිස් පුරංගප්පු ඔයිස් ගංගාලේ කොට බණ්ඩ. Can we allow them to become a kings here? Huh? පසු කාලෙකදී මට තේරුණා මේ හුඟක් හොඳ චරිත මට ලැබෙනවා අඩුයි කියලා. ඊට පස්සේ මම අපි මම මගේ බිරිඳ අපි එක රැසි වෙලා මේ ටෙලිනාට්‍ය නිර්මාණ කරන්න පටන් ගත්තා. ඒ ටෙලිනාට්‍ය නිර්මාණ කරන්න පටන් ගන්නකොට ඒ පිටපත්වල තියෙන සූසු චරිත නැත්තම් මම රඟපාන කැමති චරිත වැඩි වශයෙන්ම කේබී හේරත් තිරනාටක රචකයව රචනා කරේ. අප විසින් නිෂ්පාදනය කරපු ටිකිරි නිලමේ එතකොට නාමල් ගොල්ල කෝකිල ගින්න දියවඩන මලුව මොනරබිල වගේ චරිත වලට මම බෙහෙවින් ප්‍රිය කරන නිසා ඒවා රඟපෑවා. ඒකෙදිත් දියවඩන මලුවේ ගොවි නායකයෙක් විදිහට කරපු රංගනය. අදත් මම රජරට ප්‍රදේශයේ සැරිසරනකොට කොහේ හරි යනකොට ඒ නාට්‍ය නරඹපු අය ප්‍රශංසා කරනවා එවැනි රංගනයක් එවැනි නාට්‍යයක් නිර්මාණය කිරීම ගැන. ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත වූත් මනස්කාන්ත රූසපුවකින් හා ඉතාමත්ම ප්‍රෞඪ මුහුණකින් යුක්ත චරිතයක් හැටියට මේ රටේ ප්‍රේක්ෂකයාගේ හිත ඇද බැඳ ගන්නා ආකාරයේ රංගනයක යෙදෙන්නට සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ ශූරීන් අතිශය සමත් වුණා. අතිශය දක්ෂ විදිහට එතුමා තෝරාගනු ලැබ තිබුණි එතුමාටම ගැලපෙන චරිත. එතනදී සිංහලකම බෞද්ධකම එවැගේම එබඳු අනන්‍ය ලක්ෂණයන්ගෙන් සහිත පෞරාණික පෞරුෂපූර්ණ තේජාන්විත චරිත තමයි මහ ධීරවීර වික්‍රමාන්විත ස්වභාවයකින් අනන්‍ය ලක්ෂණයන්ගෙන් යුක්තව රඟපෑමේ ශූර හැකියාවක් එතුමන්ට තිබුණා. මට ඔක්කොටම වඩා හිවසන්න බැරි මිනිස්සු දුගෙන කියන කැත කතා. මිනිස්සුන්ගේ කටවල් වහන්න පුළුවන් ද අපිට? මැරිලත් මිනිහෙකුට ඉන්න දෙන්න ඇති හැටි. ඔබේ වෑයම සක්‍රියාවක්. ධර්මය නොදකින හුදී ජනයාට ධර්ම ඥානය ලබා දීම උතුම් ශාසනික පින්කමක්. ඔබට ඉදිරියේ තියෙන බාධක බොහෝමයි. ඒවා ජය ගන්න නම් ඔබගේ සිත තව තවත් නිර්වෘත් කරගත යුතුයි. ඒ දේහ විලාශයත් ඒ කතා විලාශයත් ස්වාමීන් වහන්සේගේ නමකගේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ආකාරය මැනවින් ග්‍රහණය කරන්නට පුළුවන් තරමේ ස්වභාවයක්. මම හිතනවා හාමුදුරුවරුන්ගේ චරිත ස්වාමීන් වහන්සේ නමකගේ චරිත බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකගේ චරිත වේදිකාවේදී චිත්‍රපටයේදී ටෙලිනාට්‍යයේදී රඟපෑමට පුළුවන් ආකාරයේ සාධාරණ හඬක් සාධාරණ පෙනුමක් සාධාරණ හැසිරීම රටාවක් එතුමා ගාව තිබෙනවායි කියලා. මම හිතාගෙන ඉන්නේ මේ බුදුගෙයිම බුදුහාමුදුරුවෝයි නන්දහාමුදුරුවෝයි මේ දිව්‍ය ලෝකේ ඉන්න ආකාරය අපන්න. එතකොට පැත්තකින් අපිට අපන්න පුළුවන් මේ සක්‍රදේවෙන්ද මෙහෙම වැදගෙන ඉන්නවා. මහත්යගේ අදහස හොඳයි. අර මං කලින් කිව්ව අසරණ සරණ වැඩපිළිවෙල ආරම්භ කරනකන් දැම්ම වෙන දෙයක් කරන්න මගේ හිත ටිකක් නැඹුරු වෙනවා මදි. මා මෙතෙක් වැඩිම රඟපාලා තියෙන්නේ භික්ෂු චරිත සෝමිර සේනනායකයන් රචනා කරපු පලිගමනිකේ පඬිත හාමුදුරන්ගේ චරිතේ අතවසේ මෙතුමාම රචනා කරපු අලුත්ම ටෙලිනාට්‍යයකත් මම භික්ෂු චරිතයක් රඟපානවා. මේ වෙලෙකට මම දොළොස් වතාවක් චීවරය දාලා රඟපාලා තියෙනවා. මම හුඟක් කැමතියි ඒකට. මොකද අපි කියන දේ අපි කරන දේ හැම දෙයකින්ම කිසියම් කෙනෙකුට ප්‍රයෝජනයක් සිද්ධ වෙනවා නම් ඒකෙන් තමයි අපිට තෘප්තියක් ලබන්න පුළුවන්. හාමුදුරු චරිත වුණත් පහක් රඟපෑවොත් එක පස් ආකාරයි. සිවුර තමයි එකම දෙයකට සම්බන්ධයකට තියෙන චරිතේ පස් ආකාරයි. මේක ඊටාම දුර්ලභ ලක්ෂණයක්. මම මේ ගැන ඊටාම සතුටු වෙනවා. මං හරිම ආසයි කැමති සතිෂ්චන්ද්‍රයන්ට දෙවස් ලියන්නට. මොකද ඒ දෙවස් ඊතරම්ම
ප්‍රසස්ත අන්දමින් අපට අසන්නට ලැබෙන නිසා. පෞල් ජීවිතයේ ආරම්භ කරන්නේ ඔහොම හිතුවක්කාර මුරණ්ඩු විදිහට නෙමෙයි. දෙපාර්ශ්වයේම ආශිර්වාදයේ අරගෙන. කතරම් වයසට ගියත් ශරීර සෞඛ්‍ය සහ මානසික ශක්තිය තියෙන තාක්කල් රගපාණ්ඩ තියෙනවා නම් ඒක හොඳයි කියන හැඟීම තියෙන්නේ. නමුත් මම ගත කරපු පෞගේ කාල පරාසය තුල බලපුවාම පූර්ණ කාලීන රංගන ශිල්පියෙක් විදිහට මම කටයුතු කරේ නැහැ. නමුත් කෙනෙකුට තෘප්තියක් දෙන්න පුළුවන් වෙන්නේ අපි එක විඳුත් පමණයි. සමහර චරිත අපිට හම්බුනහම ඒ චරිත වලට අපේ ඉතරම කැමැත්තක් නැත්නම් ඒක හොඳට නිරූපණය කරන්නට බෑ. මොකද රඟපෑමයි කියලා කියන්නේ අභ්‍යන්තර හැඟීම් ධාරාවන් බාහිරව ප්‍රකාශ කිරීම. අවුරුදු 15කට ඉස්සෙල්ලා මං අඳුරන කෙල්ලක් හිටිය සුබද්‍ර කියලා. තව පැය දෙකකින් මං ඉන්න ඕන එයාපෝට් එකේ. ජයසුන්දර එහෙම තමයි බිස්නස් කාර් මේ හිටිය මේ නැහැ. තමසේ මට හිඟන්නේකට වගේ සැලකුවට තමසේ හිතනවාද මං හිඟන්නේක් වගේ හිතනවා ඇති කියලා. තාරාදේවි රඟපාලා මට ඒ කාලේ විජේ රූපවාහිනි සම්මාන ලැබුණා. ඊට පස්සේ ඉතාම හොඳ චරිතයක් රඟපාපු චිත්‍රපටයක් තමයි හිම කතර ධර්මසිරි වික්‍රමරත්නගේ ජනාධිපති සම්මාන හොඳම සහාය නළුව 1985 ලැබුණා. බොහාට වෙලා හිටපන් හාමුත් එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා කතා කරගන්න. හාමු මේ මැනිකගේ ප්‍රශ්නය. ඔව් ටිකක් ඉක්මනට විසඳන්න ඕන. ගායනය කියලා කියන්නේ සද්දයක් තාලයකට පිට කිරීම නෙවෙයි. රංගනය කියන්නේ හැඟීමක් එන විදිහට ඇඟක් හැසිරවීම පමණක් නෙවෙයි. නර්තනය කියලා කියන්නේ ඇඟක් කිසියම් ලලිතාකාරයකට ප්‍රදර්ශනය කරවීමක්ද නෙවෙයි. මේවා ඊට වඩා මහා ගාම්භීර ශාස්ත්‍ර. ක්‍රිස්තු පූර්ව 4 සියවස ඉතර දක්වා දිව යනවා මේ රංග කාර්යය කියලා කියන එකේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයක්. නාට්‍ය ශාස්ත්‍රය ලියන්නේ භරත මුනිවරයා. එහිදී ආංගිකාභිනය, ආහාරයාභිනය, සාත්‍රිකාභිනය ආදි වශයෙන් එන අභිනය, ඒ වගේම ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත ආදී රස රසක් එක තමයි නාට්‍යය බිහිවෙන්නේ, රංගනය බිහිවෙන්නේ. ඒ රංග කාර්යය මහා දැවැන්ත අධ්‍යයනයකින් කළ යුත්තක්. රංගනය හා නාට්‍යකරණය කියන්නේ අවුරුදු 4-5 ඉගෙන ගන්න ඕන දෙයක්. මුලදීම අපි එන්නේ අනුකරණය කරනවා, ඊට පස්සේ ටිකක් ඒකට යුතු වෙලා ප්‍රතිනිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ කාලේදී මන්දන අනිත්‍යය කොහොමද කියලා මට බොහෝ දුරට වේදිකා නාට්‍ය නැරඹීමෙන්, විශේෂයෙන් චිත්‍රපට නැරඹීමෙන් සහ පොතපත කියවීමෙන් මේ පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. නමුත් ඒ කාල සීමාවේදී අපිට නාට්‍ය හෝ රංග කලාව පිළිබඳවත්, රූපණ කලා විධික්‍රම පිළිබඳවත් ඉගෙන ගන්න අවකාශයක් අපිට මේ තිබුණේ නැහැ. තංගපෙන් සත්‍යාගමට එන්න ඕන. එතකොට නුඹලාට පල්ලියෙන් කසාද බඳින්න පුළුවන්. ඉන්නේ එකම දෙවියන් වහන්සේ කෙනෙක් විතරයි. මට පේන ප්‍රධාන දෙයක් තමයි නිහතමානීකම. අන්තික තමන් දන්නේ නැත්නම් දන්නේ නැති බව පිළි අරගෙන ඒ ගැන පොතපත හොයාගෙන අහලා ඉගෙන ගන්න. දැන් අද කියවීම සම්පූර්ණ මෑතල යන යුගයක්. අද ඇත්තටම මම හිතනවා හතු පිපෙන්නා වගේ නිර්මාණ බිහි වෙන අවධිය. යම්කිසි දෙබස් ඛණ්ඩ කීපයක් මතක ධාරාවේ තියාගන්න පුළුවන් නම් යම්කිසි රූපගායක් තියෙනවා නම් ඕහො ඇයි හිතනවා ඕ නළුවෙක් ඕන ඉතිය කියලා. නමුත් එවැනි අවධියකට අපි පදපත් වෙලා ඉන්නවා. මේක ආගමනයක් නෙවෙයි අවගමනයක්. නමුත් මේ වගේ තැනකදී සතිෂ්චන්ද ඉදිරිසිංහ වගේ නිර්මාණකරුවෙක් විදිහ අපිට විමසිලි ඇහැකින් බලන්න පුළුවන් නම් මම හිතනවා මේ පරම්පරාවට, මේ තරුණ පරම්පරාවට මම හිතන්නේ උපසහ ගත හැකි දේවල් බොහොමයි. කවියක්, ගීතයක්, කෙටි කතාවක්, නවකතාවක්, වේදිකා නාට්‍යයක්, සිනමා කෘතියක්, එහෙම නැත්නම් හොඳ ටෙලි නාට්‍යයක්. නිර්මාණකරුවෙක් මේක කරපුවාම මේක රසවිඳින්න උදවිය ඉන්න ඕන. හොඳම රසිකයාව අපි හඳුන්වන්නේ ශහුර්දයා කියලා. රසිකයා කිව්වහම එයා ඒකෙන් කිසියම් රසයක් දරා ගන්න කෙනෙක්.
සමහර කට්ටිය ප්‍රේක්ෂකයෝ සමහර කට්ටිය නර්මන්නෝනි ප්‍රේක්ෂකයෝ නර්මන්නෝ උනතරංග ඉන්න රසිකයෝ අඩුයි සහෘදයෝත් අඩුයි ඉතින් ඒක නිසා හොඳ නිර්මාණ කරුවෙකුට දිගටම ක්ෂේත්‍රයේ පවතින්නට හොඳ සහෘදය ප්‍රේක්ෂකවත් අවශ්‍ය වෙනවා ලංකාවේ ඉතාම අකමැත්තෙන් වුණත් අපිට ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙනවා රසිකත්වයේ මට්ටම ඉතාම පහත් තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඔහු ජීවිතයේම තක්සලාවෙන් ඉගෙන ගන්න නොයෙක් දේවල් අපට උදව් වෙනවා එනිසා ඒ වාගේ දුර්ලභයි අනේ දුර්ලභ අයගෙන් වර්තමාන પરම්පරාවට හුඟක් වැඩ ගන්න පුළුවන් පුංචි කාලේ ඉඳලාම කිසියම් දර්ශනයක් තියෙනවා නම් කිසියම් කෙනෙකුට ඒ දර්ශනේ සාක්ෂාත් කර ගන්නට ඕන කරන දෙයක් තමයි ආකල්ප ඒ ආකල්ප වර්ධනයක් සිද්ධ වෙන්නේ හැමතිස්සෙම සාහිත්‍ය කලාව තුලින් මොකද එක දහම දෙක සාහිත්‍ය කලාව දෙවෙනි වෙන්නේ සාහිත්‍ය කලාව පෝෂණය වෙලත් දහම නිසා හොඳ ගීතේ මොකද්ද හොඳ කෙටි කතාව මොකද්ද හොඳ චිත්‍රපටිය මොකද්ද කියන එක තේරුම් ගන්න බැරි නම් වැඩක් නැහැ සතීෂ් චන්ද්‍රයන් වැනි කෙනෙක් යා ඒ සුවිශේෂ ලක්ෂණ පෙන්වන්නේ ප්‍රතිභාව නිසා ඒ ප්‍රතිභාව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඇතමුන්ට තියෙනවා ප්‍රතිභාව පමණයි ප්‍රතිභාවට එකතු වෙන්න වෙනවා ව්‍යුත්පත්තිය ව්‍යුත්පත්තිය කියන්නේ බැහැරින් ගන්නා වූ දැනුම් සම්භාරය සහ එයි උචිත අනුචිත දේ තෝරා බේරා ගැනීමේ ශක්තිය ඊළඟට සතත අභ්‍යාසය තමන් විසින් නිරන්තරව අභ්‍යාසයේ යෙදීම ඔහු මිනිසුන් කැටුව මිනිසුන්ට සේවය කිරීමට පෙරමුණගත් නායකයෙක් වේදිකාවත් සිනමා දර්ශන තලයත් ඉක්මවා පොදු ජනතාව අතර සැරිසරන සමාජ නායකයෙක් ලෙස විසල් සමාජ ආධ්‍යාත්මික සේවයක් කිරීමට පුරෝගාමී වුණා රටේ දේවලුත් හැම දෙයක්ම ඕන කෙනෙක් කිව්වොත් තමන්ට පුළුවන් නම් ඒ දේ නොකර ඉඳ හදන්නේ හැම දෙයක් කරලා දෙන්න උත්සාහ කරන කෙනෙක් හුඟක් අයගේ ඒ ගරු බුහුමන් වලටත් ලක් වෙනවා ඉතින් ඒව දකිනකොට හරි සතුටක් සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ කියලා කියන්නේ මානව දයාවෙන් පිරි පෞරුෂ පූර්ණ භාවයෙන්ුත් පිරි ආත්ම ශක්තිය හා ධෛර්යෙන් පරිපූර්ණ ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය සහිත මුල් සිඳ නොගත් නිර්මාණශීලී මහා දවැන්ත මිනිසෙක් නළුවෙක් පමණක් නොවේ මේ රටට විශාල මෙහෙවරක් කරන්න උත්සාහ කරන හොඳ යහපත් පුද්ගලෙක් කියලා මට නිර්භයව කියන්න පුළුවන් මේ රංගපෑමේදී බොහෝ චරිත රංගපෑවා වගේම ඔහුගේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේදීත් ඔහු ඉතාමත්ම බොහෝම සත් ගුණවත් චරිත රාශියක් රංගපාමින් සිටින කෙනෙක් බව මට නිසකෙම කියන්න. මහෞෂධ පඬිතුයෝ සඳුන් කැටයක් අතේ තියාගෙන ඉපදුනා වගේ මම හිතන්නේ සතිච්චන්ද්‍ර එදිරිසිංහ යන මෙලොවට එළිය දැකලා තියෙන මේ ප්‍රතිභාවය කියන සඳුන් කැටේ අතේ තියාගෙන. ඒ ප්‍රතිභාවට මම හිතනවා ඔහුට වාසනා මහිමයත් එක්ක වුණා. ඒ නිසා තමයි ඌ අද දවසේ ලංකාව පුරා ශ්‍රේෂ්ඨ හැමෝගම ආදරය ගෞරවයට පාත් වුණ කලාකරුවෙක් බවට පත් වෙලා. මම ඔහුව හඳුන්වන්නේ සක්‍රීය පරිණත වැඩිහිටි සැබෑ කලාකරුවෙක් හැටියට සතිෂ් චන්ද්‍ර චන්ද්‍රෙක් වගේ හඳක් වගේ හඳේ තියෙන සෞම්‍ය රශ්මිය අපි සනසන රශ්මිය ඒ වගේ මේ මේ හඳෙනුත් අපේ රටට අපේ ජනතාවට ඔවුන්ගේ සිත් සතන් සෞම්‍ය භාවයට පත් කර ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා ඒ නිසා අපි ආඩම්බර වෙනවා මේ වගේ හඳක් අපේ රටත් පෑයීම ගැන හඳකට පහනක කැටියම් කොබලා අද වර්තමානයේ ඉතාම දක්ෂ බුද්ධිමත් කුසලතා පූර්ණ තරුණ තරුණිය ඉන්නවා කලා ශේෂ්ඨරේ සමහරු පිවිසලා ඉන්නවා සමහරුන්ට පිවිසෙන්න බැරුව ඉන්නවා සමහරු ඒ කලාව පිළිබඳව හොඳ දැනුමක් හැඟුමක් තියෙනවා ඒගොල්ලන්ගේ නිර්මාණ එළි දක්ව ගන්න බැරුව වෙලා තියෙනවා ඉතින් වගකීම් පුළුවන් කමක් තියෙන්න ඕන පුළුවන් වෙන්න ඕන යුතුකමක් තියෙනවා මෙන්න මේ දක්ෂයන් තෝරගෙන ඔවුන්ගේ දැනුම තවදුරටත් වර්ධනය කරගෙන ඒගොල්ලන්ට නිර්මාණ කරන්න පසුබිම සකස් කරලා තියෙනවා මොකද අපි ලැබපු මා ලැබපු අමහිරි අත්දැකීම් වර්තමාන තරුණ පරපුරට නොලැබේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය ඔහුගේ උපශාන්ත බැල්ම තවමත් යොමු වී ඇත්තේ
රන්වන් පැහැෙන් දිලෙන සුබ අනාගතයක් වෙතය. තමාට හැකි උපරිමයෙන් කලාවට හා මිනිසාට සේවය කළේය. මේ සියල්ල මැද චන්ද්‍රයන් 36ක ආලෝකයෙන් සවිමත් සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ නම් මේ දේහධාරී මිනිසා තවමත් ඊළඟ පරපුරට දෑත් දිගු කරන්නට සූදානම්ය. හදවිල ඉපැතුම් කැකුලක් නොකලක.